කඩාවැටි ආර්ථිකය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගොඩනගාගෙන ආවේ. ඉතින් අතරමඟදී පාලනය කඩාවැටුණත් එකම නැවත රට ඊටාම බරපතල ආර්ථික අර්බුදයකට ගමන් කරන එකේ සලකුණ තමයි මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ආයතනයේ මුදල් ලබා ගැනීම. ඉතින් මුදල් අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන උද්දමනය අඩු කරන්න. මුදලේ වටිනාකම වැඩි වෙන්න. ඉතින් මේ සියල්ලක්ම වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව අනුව නම් ඊටාම බරපතල තත්වයකට රටපත් වෙනවා. මේ ණය ගැනීමෙන් සහ මුදල් අච්චු ගැනීම. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක නැතුව වෙන ක්‍රියාමාර්ග මේගොල්ලොන්ට තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒවා දැන් පාවිච්චි කරන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් ජනතාවට දහසක් පොරොන්දු දුන්නානේ. ආසේ මාලිගාවල් බොහෝම හැදුවානේ. දිව්‍ය ලෝකෙම ඇව්වා. ඉතින් දැන් දිව්‍ය ලෝකෙන් අපායට යන තත්ත්වයට දැන් ජනතාවපත් වෙමින් පවතිනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. නෑ එල්පීඩී ඡන්දේ එකට එක සම වුණා. දැන් මේක අපි සංසන්දනාත්මක විදිහට බලුවොත් ඉතින් මහමැතිවරණයේද ඔබතුමා දකින විදිහට මොනවාගේ ප්‍රතිඵලයක් ගෑස් සිලින්ඩරේට ලැබෙයි? නෑ ඉතින් අතරම එල්පීඩී ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල දිහා බලපුවම අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගේ ප්‍රතිඵලයක්. මොකද රජයක් ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් වෙලා මාසයක් යන්න කලින් මේ ඒ පක්ෂයට ගත්ත ඡන්දේ අඩු වෙනවයි කියන එක ඒක ජනතාව විශාල වශයෙන් ඒගොල්ලොත් එක්ක අයින් වෙනවයි කියන එක පෙන්නුම් කරන කාරණයක්. මොකද ප්‍රාදේශීය සභාව කොට්ටාස 17 දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ අලුත් පාලනයට. ඉතින් කොට්ටාස 17 දිනා ගන්න හම්බුනේ නැහැ. ඒ වගේම තනියෙන්ම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ නැහැ. දැන් ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සමතත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මාසයක් යනකොටම නරක ප්‍රතිඵල ජනතාව පාලක පක්ෂයට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට පෙන්වු කරන්නේ. දැන් ඒ වගේම ප්‍රධාන විපක්ෂයක් වෙන සමගි ජන බලවේගයේ පවසන්නේ ඒක බහුතරය ආණ්ඩුවට ලබා ගන්න බැරි බව යම් කිසියකින් එහෙම සුළුතරයක් ලබා ගත්තොත් උන්ට ජාතික ආණ්ඩුවකට යන්න සිද්ධ වෙන බව ඔවුන් පවසනවා. යම් කිසියකින් විපක්ෂයේ ආසන සංඛ්‍යාව සියලු විපක්ෂ ආසන සංඛ්‍යාව වැඩි මට්ටමක් ලැබුණොත් ඔබතුමාලා ගන්න ඊළඟ පියවරතුමා. නේද අපි මහමැතිවරණයේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 225 බහුතර කැමැත්තෙන් තමයි අගමැතිවරයා පත් කරලා ආණ්ඩුවක් හදන්න වෙන්නේ. ඉතින් දැනට ජනාධිපතිවරයා ඉන්න පක්ෂයට පාර්ලිමේන්තු වාන්තිවරු 113 ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම වෙනත් ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. වෙනත් පක්ෂ එකතු කරලා ආණ්ඩුව හදන්න වෙනවා. එහෙම නැත්නම් විපක්ෂයේ විශාල බහුතරයක් આવුත් විපක්ෂයේ කෙනෙකුටත් පුළුවන් අගමැතිවරයා හැටියට පත් වෙලා කටයුතු කරන්න. ඒක ඉතිහාසයේ වෙලා තියෙනවා. 2010 චන්ද්‍රිකා වණ්ඩානායක මැතිණියපත් වුණා. ඒකම අවුරුද්දක් ගිහලා ඡන්දයක් තිබ්බා. පාර්ලිමේන්තු ඡන්දෙදී නැවත රනිල් වික්‍රමසිංහ සහ එතුමාගේ කණ්ඩායමපත් වුණා. චන්ද්‍රිකා වණ්ඩානායක මැතිණිය පැත්තටලා ඉන්න වුණා. ආණ්ඩුව කරාන ගියා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඉතින් අපේ මෑත ඉතිහාසෙත් දේශපාලන කරලියේ මේ වගේ දේවල් වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක රටේ ජනතාව කරන ගණදෙනුවත් එක තමයි මේවා තීන්දුව වෙන්නේ. ඇතිනේ ගේදොර ඉඩකඩ යානවාහන මෙකී නොකී සියල්ල ඉක්මනින් විකුණ ගන්නද ටාගට් එක. එහෙනම් සෙට් වෙන්න දසත මාකට් එකට. dasathmarket.lk නැති දෙයක් නැති තැනක්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.